ආයිබෝන් කියල පිළිගන්න අදත් වැල ලක්ෂාන්ට YouTube චැනල්ලකට ඉතින් ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි අපිව දන්න නොදන්න හැමෝම අපේ අවසරයක් නැතුව එක එක WhatsApp group වලට ඇඩ් කරන එක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ විදියට වාගේ අවසරයක් නැතුව ඔයාව එක එක WhatsApp group වලට එක එක අය ඇඩ් කරනවා නම් මෙන්න මේක නවත්තන්නේ කොහොමද කියන එක ගැන ඉස්සරහටත් මෙන්න මේ වගේ වාට වැදගත් වෙන තාක්ෂණික videos බලන්න තාම subscribe කරලා channel එකත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක press කරලා notification bell icon එක තෝල් දාලා channel එකත් එක්ක මේ දැම් එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතු ඉක්මනට මේ යමු video එකට. හරි ඉතින් ආ සුපුරුදු විදිහටම ආගේ WhatsApp app එක open කරගන්න. open කරගෙන ඉවර වෙලා WhatsApp settings තුලට යන්න. ඊට පස්සේ ආ යන්න privacy option එකට. ඒක ඇතුළට ගිහිල්ලා ටිකක් පහළට එන්න. පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට groups කියලා option එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් everyone my contact expect කියලා මෙන්න මේ විදිහට option තුනක් තියෙනවා. ඉතින් අපි WhatsApp account එකක් හැදුවට පස්සේ default මෙතන everyone තමයි වැටලා තියෙන්නේ. මෙන්න මේක නිසා තමයි ඕන කෙනෙක්ට ඔයාගේ අවසරයක් නැතුව ඔයාව එක එක groups ඔයාලට ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් හිතන්නවා දන්න අඳුරන ඔයා ෆෝන් එකේ සේව් කරලා තියෙන අය ඔයාව එක එක groups වලට ඇඩ් කරාට කමක් නැහැ. හැබැයි ඔයා නොදන්න ඔයා ෆෝන් එකේ සේව් කරලා නැති අය ඔයාව groups වලට ඇඩ් කරනවට ඔයා කැමති නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ my contacts කියන option එක දීලා තියන්න. එතකොට ඔයාගේ අවසරයක් නැතුව ඔයාව groups වලට ඇඩ් කරන්න පුළුවන් වෙන්නේ ඔයා ෆෝන් එකේ සේව් කරලා තියෙන අයට විතරයි. වෙන කිසිම කෙනෙක්ට බෑ. එහෙම නැත්නම් ඔයාට ඕන නම් ඔයාව දන්න නොදන්න කිසිම කෙනෙක්ට ඔයාව groups වලට ඇඩ් කරන්න බැරි විදියට හදන්න. ඔයා යන්න මේ my contacts expect කියන option එකට. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදියට ඔයාගේ ෆෝන් එකේ contact list එක පෙන්නවා. මෙතනින් ආ මේ උඩ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ icon එක උඩ touch කරන්න. touch කරාට පස්සේ මේ contact list එකේ ඉන්න හැමෝම මෙන්න මේ විදියට select වෙනවා. select වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මේ පහළ තියෙන හරි ලකුණු උඩ touch කරන එක. touch කරාට පස්සේ කිසිම කෙනෙක්ට ඔයාගේ අවසරයක් නැතුව ඔයාව එක එක groups වලට ආය add කරන්න බෑ. හරි ඉතින් මේ විදිහට මේ සෙටින් එක හදාගත්තට පස්සේ කවුරු හරි ඔයාව group එකකට add කරන්න ගියොත් මොකද වෙන්නේ කියලා මම මෙන්න මේ විදිහට පෙන්නන්නම්. ඉතින් මම මේ WhatsApp account එකෙන් අයින් වෙලා මම යනවා මගේ business WhatsApp account එකට. ඒක open කරගෙන ඉවරලා මම හදනවා අලුතෙන් group එකක්. මේකට මම add කරගන්නවා මම අර කලින් සෙටින් එක හදපු මගේ WhatsApp number එක. add කරලා මෙන්න මේ විදිහට WhatsApp account එකක් හදන්න නැති මෙන්න මේ වගේ message එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා අර විදිහට සෙටින් එක හදලා කවුරු හරි ඔයාව මෙන්න මේ විදිහට group එකකට add කරන්න ගියොත් මෙන්න මේ වගේ message එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ message එකක් ආවට පස්සේ group එක හදන කෙනා මෙන්න මේ invite group කියන option එක දෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් මේ group invitation message එක group admin මේ විදිහට share කරන්න ඕනේ. share කරාට පස්සේ මෙන්න මේ වගේ message එකක් ඔයාට එනවා. ඔයාට එන message එකේ මෙන්න මේ විදිහට group icon එකයි group name එකයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම join group කියලා option එකකුත් මේ විදිහට මේ message එක ඇතුලින් බලා ගන්න පුළුවන්. ඔයාට පුළුවන් මෙන්න මේ join group කියන option එක දෙන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ group එකේ කවුද ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයාට කැමති නම් පුළුවන් මෙන්න මේ විදිහට මේ පහළ තියෙන join group කියන option එක දීලා මේ group එකට join වෙන්න. එහෙම නැත්නම් මේක cancel කරලා ඔයාට පුළුවන් මේ group එකට join නොවි ඉන්න. හරි ඉතින් මේක න තමයි අද වීඩියෝ එකෙන් ගේන්න ඕනේ. මම හිතනවා අද වීඩියෝ ගත්ත ඔයාලට ගොඩම වැදගත් වෙන්න ඇති කියලා. මම ඊට කලින් වීඩියෝ එකක් ගෙනාවා WhatsApp එකට ආපු අප්ඩේට්ස් ගොඩක් ගෙන. ඉතින් ඔයා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මේ දකුණු පැත්තෙන් වැටෙන end screen එකෙන් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකට යන්න. ඉස්සරහටත් මෙන්න මේ වගේ තාක්ෂණික වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම පහල තියෙන subscribe button එක press කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මම ලක්ෂාන්.